දුල්ලබෝ බුද්ධපාදෝ දුල්ලබෝ මනුස්සත්ත පටිලාබෝ දුල්ලබෝ සත්පුරිස සංසේව. කියන්නේ මේ ලෝකේ ඉතාම දුර්ලභයිනේ බුදු කෙනෙක් පහළ වෙයි. බුදුරජාණන් වහන්සේලා හැමදාම පහළ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ පහළ වෙන්න සම්බුද්ධත්වයේ උදෙසා පෙරුමන් පුරන්නම මහා කාලයක් ගන්නවා. සාමාන්‍ය මේ අද කාලේ මේ දරුවෝ හම්බෙනවා වගේ නෙවෙයි. එතකොට එච්චර කාලය පෙරුම් පුරලා මනෝප නිධාන, වාක් නිධාන, කාය නිධාන, මනසින්, වචනයෙන්, කයින් පුදුමාකාර විදිහටනේ පාරමිතා පුරන. එහෙම පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඉතාම මේ ලෝකෙ දුර්ලභම දෙයක් තමයි සම්මා සම්බුදු කෙනෙක් පහළ වීම. ඊළඟට තමයි දුර්ලභෝ මනුස්සත්ත පටිලාභෝ, මිනිස්සේ සසරේ ගොඩාක් පින් කරලා පේන ඇස් දෙකක්, පේන කන් දෙකක්, හොඳට මිහිරි හඬක් තියෙන කටක්, හොඳට ඇවිදින්න පුළුවන් කකුල් දෙකක්, හොඳට අත් දෙකක්, ඊට පස්සේ මොලේ, ඊට පස්සේ ස්නායු, ඊළඟට වකුගඩු දෙක, අක්මාව, පෙනහලු, මේ විදිහට විග්‍රහ කරගන්න, නහර ටික, හදවත, මේ ඔක්කොම මිනිස්සෙකුට පිහිටන විදිහට අංග සම්පූර්ණම පිහිටනවා. කිසිම අඩුවක් නැතු. තෙච්චර දුර්ලභ මනුස්ස ජීවිතයකුත් ලැබිලා. ඊට පස්සේ දුර්ලභෝ ඉතාම දුර්ලභයි කිව්වා හොඳ යහපත් වචන ඇසීම. කියන්නේ සද්ධර්මයක් ඇහිම මහා දුර්ලභයි. ඊළඟට තමයි මොකද දැන් මේ ලෝකේ ඕන තරම් වචන ඇහෙනවානේ. හිස් වචන, පරුස වචන, රාගය ඇති වෙන වචන, දේශය ඇති වෙන වචන, මෝහය ඇති වෙන වචන, සසර යන වචන මේ ලෝකේ ඕනෑවටත් වැඩිය ඇහෙනවා. හැම වෙලාවකම ඇහෙන්නේ ඕවා. එතකොට උතුම් සද්ධර්මයක් ඇහෙන්නේ බොහෝම කලාතුරකින්. ඒකනේ දහම්සොඬ රජතුමා ජීවිතේ පවා දන් දෙන්න හැදුවේ. බෝසත් කාලේ මගේ බුදුරජාණන් වහන්සේ මේ රජ වෙලා ධර්ම එක බණපදයක් අහන්නේ. ඒකයි දහම් සොඩ කියන්නේ. සුරා සොඩ කියන්නේ. ඒ කියන්නේ එකට වල්මත් වෙලා බණපදයක් අහන්න. අනේ මට බණපදයක් කවුරු හරි කියලා දෙන්න, මම මේ රට දෙන්න. කවුරු හරි මට බණපදයක් කියලා දෙන්න, මගේ රජකම දෙන්න. කවුරු හරි මගේ මට බණපදයක් කියන්න, මගේ බිසව දෙන්න. හැමදේම දීලවත් බැරි වුණා බණපදයක් අහන්න. ඊට පස්සේ තමයි කලකිරිලා මං කොහොම හරි බණපදයක් හොයාගන්නවා, මං කොහොම හරි බණපදයක් අහනවා කියලා තමයි රට, රාජ්‍ය, සැප සම්පත්, රජකම සියල්ල අතහැරලා වනගත් කැලේ ඇතුළේ ඇවිද ඇවිද ගියා. ඕන් ඔය යනකොටනේ සක්දෙවිඳුගේ පඩුකුල්ලාසනේ උණු උණේ ගව් බුදු සසුනක ගොඩාක් උදව් කරන කෙනෙක් තමයි සක්දෙවිඳු. එතකොට සක්දෙවිඳුගේ පඩුකුල්ලාසනේ උණු වෙන්නේ ඔය මනුස්ස ලෝකේ වගේ විශේෂ දේවල් වලට. ඒ වගේම තමයි මේ භයානක දේවල්. එතකොට පඩුකුල්ලාසනේ උණු වෙනකොට මනුලොව දිහා බලනකොට අනාගතයේ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරුවන් පුර නවදී රජ කෙනෙක් වෙලා බණපදයක් හොයාගෙන යනවා. රජකම පවා අතහැරලා. ඊට පස්සේ තමයි රාක්ෂයෙක් වෙලා වෙස්වලාගෙන ආවේ. ඇවිල්ලා කිව්වේ මං දන්නවා කෝ බණ. අනේ එහෙනම් කියන්න පින්වත කිව්වා. එහෙම කියන්න බෑ, මට උඹව කන්න ඕනි කිව්වා. හරි මාව කන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ඔහොම කන්න බෑ මට. ආන් අර පර්වතේ නැගලා මයි කටට පැනපන් කිව්වා. එතකොට මම බණපදේ කියන්නම් කිව්වා. කිසි කතාවක් නැහැ. අද බලන්නකෝ කෙනෙකුට මහාන වෙන්න කිව්වොත් එහෙම, අනේ හාමුදුරුවනේ ඇත්ත තමයි ඔබ වහන්සේ කියන එක, පුදුම ඇත්තයි. අනේ ඒත් බලන්නකෝ මේ දරුවෝ නිසා බෑනේ. පසළොස්වක පෝය දවසට ගෙදර සිල් ගන්න කිව්වත් අනේ බෑනේ හාමුදුරුවනේ, මේ කට්ටියක් එනවා පව්කාර මිනිස්සු, පෝය දවසට තමයි දාගන්නේ. ඒතර එක මිනිස්සෙක් හරිනේ පින් කරගන්න නම් ඒකත් නැති වෙනවා. ඈ දානයක් දෙන්න කිව්වහම බලන්නකෝ, දාන ටිකක් දෙන්න මිනිස්සු දැන් මේ බලන්න මේ අවුරුදු මාසෙ ඈ මිනිස්සු අවුරුදු කනවා. ඒ කියන්නේ සිංහලයන්ගේ සතුටනේ. දෙයියනේ කිරිබත් කැටයක් හදාගෙන මේ පන්දලකට, ආරණ්‍යයකට, කුටියකට මොකුත් නැහැ. හේතු කාරණා එමටයි. එතකොට ඒ වගේ
අපිට එතකොට භාවනාවක් කරන්න කිව්වොත්, භාවනා වැඩසටහනකට එන්න කිව්වොත් මොන තරම් හේතු කාරණා කියනද මිනිස්සු. නමුත් බලන්නකො මේ රජතුමා කිසි කතාවක් නැහැ. පර්වතයට පැන්නා, නැගල පැන්න කටට දෝතට ගත්ත සක්දෙවුඳු වෙස් වල වෙස් මාරු කරගෙන දෝතට අරගෙන බුද්ධ ධර්මය, ඒ කියන්නේ සද්ධර්ම සද්ධර්මය බිඳක් දේශනා කළා. ඊට පස්සේ ආපහු රට රජකමට යවුවා. මම උතෙන්ට අතෙන්ට කිව්වේ අර දුර්ලභ, ඒ කියන්නේ ඉතාම දුර්ලභයි මේ ලෝකේ බණපදයක් අසන්න ලැබීම. අද කාලේ මේ ඇත්තන්ට හිතා හිතනව ඇති, අයියෝ මොන දුර්ලභද මේ හැම තැනම බණ ඇහෙනවනේ. රේඩියෝ එක දැම්මත්, ටීවී එක දැම්මත්, ෆෝන් එකට ගියත් ඔය බණ ඇහෙනවනේ. ඉතින් කොහොමද දුර්ලභ කියලා හොඳට මතක තියාගන්න. පහන නිවෙන්න ළඟයි, තෙල් ඉවර වෙලා පහන්තිරේ තමයි ඇවිලෙන්නේ. පහන්තිරේ ඇවිලෙනකොට තමයි එළිය වැඩි වෙලා තියෙන්නේ. බොහෝම ඉක්මනින් පහන නිවිලා යනවා. එහෙනම් මේ යම් මේ සත්පුරුෂයාණන් වහන්සේලා මේ රටේ කොතනකින් හරි බිහි වෙලා අර සැඟවිලා තිබ්බ ධර්මය එක පාට එළියට දෙනකොට, අර සසරේ පුරුදු කරපු පින්වන්තයොත් ඔක්කොම එකතු වෙනකොට ඒ ධර්මයේ පොඩ්ඩක් ඉස්මතු වෙනවා. හැබැයි මිනිස්සු අතර නෑ. දැන් මේ සද්ධර්ම දේශනාව මේ ලංකාවේ කෝටි දෙකහමාර මහනවද? අඩුම තරමේ මේ බණ ටික 500 දෙනෙක්වත් අහන්නේ. අහලා තව කෙනෙකුට මේ බලන්න මොන තරම් වටිනා බණ ටිකක්ද අහන්න කියලාත් යොමු කරන්නේ. එතකොට බලන්න මේ ඉතා ඉක්මනින් දැන් මේ බුද්ධ ශාසනයේ සැබෑම ධර්මයේ සැබෑම විනය අතුරුදහන් වේගෙන යනවා. ඒ කියන්නේ අපිට කෙනෙක් ඉන්නවා ගෙදර, අපිට බය නැතුව නිදාගන්න කියනවා, අපි ඉන්නවා එළිය කියලා කිව්වොත් අර කෙනා දන්නවා එළිය කවුරු හරි ඉන්නවා කියලා. එයා බය නැතුව ගේ ඇතුළේ ඉන්නවා. ආන් ඒ වගේ අපි නිකන් අපිට පේනවා ඇති, ඔය ඇත්තන්ට පේනවා ඇති, ආ මේ තියෙන්නේ සද්ධර්මයේ. නමුත් ඔය ඇතු දන්නවද බණ දේශනා 10ක් අහනකොට ඔය 10 ඇතුළේ මිත්‍යා දෘෂ්ටිය 5ක්වත් තියෙනවා. ඊළඟට තමයි තම තමන්ට ඕන සැප සම්පත් ලබා ගන්න ඕන නිසා සාධාරණීකරණය කරලා තියෙනවා. ඊළඟට තමයි ධර්මයත් එක්ක ගලපලා බලන්න, විනයත් එක්ක ගලපලා බලන්න, විනයට අනුව ධර්මයට අනුව දැන් පරිසරය හැදිලා තියෙනවද කියලා. අතුරුදහන් වේගෙන යන තව පොඩි කාලයයි මේ ප්‍රබෝධය තියෙන්නේ. එතකොට ඒකට හේතු කාරණා තමයි කොරෝනාවට පස්සේ බලන්නකො මිනිස්සුන්ට ධර්මයේ හැසිරෙන්න අවස්ථාව තිබ්බද? බෝම්බ ගහලා එහෙන් බැරි වුණා පොයට සිල් ගන්න, ඊට පස්සේ එක දිගටම කොරෝනාව ඈ සුද්ධ කියන විදිහට අපිට ඉන්න වුණා. එතකොට ඔය විදිහට එකම දිගට ආවොත් එහෙම කොරෝනා වගේ වෛරස් එකක් හරි මොනවා හරි දෙයක් වෙලා එළියකට බහින්න බැරි වෙන්න, කරන්ට් එකත් විසන්ධි වෙලා ගියොත් එහෙම. ඒක මාස 3ක් වුණා නම් ඇති, මාස 3ක් කරන්ට් එකක් නැතුව මිනිස්සුෙකුට එළියට බහින්න බැරි විදිහේ පරිසරයක් හැදුනොත් එතනින් පස්සේ ධර්මයේ සැඟවෙනවා, සැඟවිල්ලක් හොයාගන්න බැරි වෙනවා. ආනි බලන්න, එහෙනම් මේ ධර්මයේ දුර්ලභයි. එතකොට අන්න බලන්න බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි, අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් දුර්ලභයි. දැන් මම මේ කිව්වේ සද්ධර්මයේ දුර්ලභයි. ඊළඟට තමයි සත්පුරුෂ සංසේයෝ, සත්පුරුෂයාණන් වහන්සේ කෙනෙක් හමු වීම දුර්ලභයි. සත්පුරුෂයෝ කියලා කියන ඔක්කොම දැන් සමහරවෝ මේ මෝඩ මිනිස්සු කියන කරට අසදාගෙන මේ බොණ්ඩ ටිකක් අරන් දුන්නාම මේමයි කල්යාණ මිත්‍රයා කියලා. මොන තරම් පාපතරයිද? අච්චර උතුම් ශ්‍රේෂ්ඨ වචනයක් අර බේබදු කමට පාව දෙනවනේ. සමහර අය කියනවා මට කල්යාණ මිත්‍රයා වගේ ඉන්නේ. එහෙම කල්යාණ මිත්‍රෝ වෙන්න බෑ. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ එයා නිතරම අර කෙනාව දානේ පිහිටනවා, සීලේ පිහිටවනවා, භාවනාවේ පිහිටවනවා, සද්ධර්ම ශ්‍රවණයෙම කරවනවා, මනමයි දේශනාවේ නිවනමයි කියලා දෙන්නේ. පවෙන් වලකින්නමයි මග හදන්නේ, පිනෙන් පිරෙන්නමයි මග හදන්නේ, හිත දුකටපත් නොවෙන්නමයි කටයුතු කරන්නේ, රාගය ඇති නොවෙන්නමයි කටයුතු කරන්නේ, දේශය ඇති නොවෙන්නමයි කටයුතු කරන්නේ, මෝහය ඇති නොවෙන්නමයි කටයුතු කරන්නේ. සංසාර දුක හොඳට පෙන්නලා දෙනවා, සංසාර දුකෙන් එතර වෙන්න මඟ හදලා දෙනවා. ඇඟිල්ලෙන් ඇන ඇන ළඟ ඉඳගෙන මේ උතුම් නිර්වාණ මඟ එලිපෙහෙලි කරලා දෙනවා. ඕන් සත්පුරුෂයා, ඕන් කල්යාණ මිත්‍රයා.
ඔය කෙනා දුර්ලභයි. තොර මේ මෝඩ ලෝකේ කණ්ඩ ටිකක් දුන්නත් කල්යාණ මිත්‍රයා දෙනවනම් හොඳයි. නමුත් දහමට අනුව කල්යාණ මිත්‍රයා කියන්නේ අර දේශනා කරපු විදිහට යහ, ඒ කියන්නේ යහපත උදා කර. මේ ලෝකේ නියමම සත්පුරුෂයාණන් වහන්සේ තමයි කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි අප සරණ ගිය භාග්‍යවත් මගේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට මහරහතන් වහන්සේලා, ඊළඟට මාර්ගඵලලාභී උතුමන්, ඊළඟට ධම්මඟ පෙන්වන කවුරු හෝ කෙනෙක්. එහෙම නැතුව තමන්ට කරදරයකදී උදව් කරා කියලා ඒවත් හොඳ හොඳ දේවල් තමයි. නමුත් එහෙම වුණා කියලා කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂයෙක් කියන තනතුර දෙන්න බෑ. එහෙම කාටවත් මේ රාග දේශ මෝහත් එක්ක ඉඳගෙන, ආසාව තණ්හාව මේකත් එක්ක ඉඳගෙන කෙනෙක් කියනවා මේ වගේ කල්යාණ මිත්‍රයා කියලා. එහෙනම් කල්යාණ මිත්‍රයා සත්පුරුෂයාණන් වහන්සේගේ හමුවීමත් ඉතාම දුර්ලභ කාරණාවක්. ඊළඟට තමයි කන සම්පatti, කියන්නේ කෙනෙකුට අවස්ථාවක් උදා වෙනවා දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, බණ අහන්න, සත්පුරුෂ ඇසුරු කරන්න, මම් පෙත්තම දන්න, මල් පූජා කරන්න, බුදුන් වඳින්න, සෑමලු සුද්ධ කරන්න, මේ වගේ බුද්ධ ශාසනයේ හැම කටයුත්තම හොඳ දෙයක්, හොඳ දේවල්, එහෙම නැත්නම් තමන්ට කුසල් රැස් කරගන්න නිවන් දකින්න අවස්ථාවක් උදා වෙනවා. ඒක හැමදාම උදා වෙන්නේ නැහැ. ඒක නිකන් දුර්ලභයි. ඒ කාරණේ මහණෙනි, කෙනෙකුට නිවන් දකින්න අවස්ථාවක් උදා වෙන එක. සමහර අයගේ ජීවිත අවුරුදු 30 40 නන්නත්තර වෙලා කරගන්න තියෙන ලෝකේ තියෙන සියලු පව් කරගෙන මහා කාල කන්නේ විදිහට ඉන්නකොට එක පාට මෙයා වෙනස් වෙලා යනවා. එක කෙනෙක්ගේ එක වචනයක් නිසා වෙනස් වෙනවා. එයා ඊට පස්සේ මහා පුණ්‍යවන්තයෙක් වෙනවා. ආ බලන්න වෙනස් වෙන අන්න අවස්ථාව ආවා එයාට නිවන් දකින්න. ඒකට උපමාවක් ගත්තොත් අඟුලිමාල මහරහතන් වහන්සේ උපමාවට මම මෙතෙන්ට දෙන්නම්. අසත්පුරුෂයන්ගේ ක්‍රියාවන් නිසා ඒ කෙනාට මොනතරම් පීඩාවක් ආවද, මොනතරම් සත්වයන් ඝාතනය කළාද, මිනිස්සු ඇඟිලි කැපුවද, වද දුන්නද. හැබැයි ඒ සියල්ල පරයා භාග්‍යවතුන් වහන්සේගේ බුදු නෙතට ඒ කරුණා දැලට අහු වුණානේ. අන්න සන සම්පත්තිය උදා වුණා. අවස්ථාවක් උදා වෙනවා මේ දුක්ඛිත සංසාර ගමනෙන් එතර වෙන්න. ඒකත් දුර්ලභම කාරණාවක්. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවට හසෝනා අඟුලිමාල කියන කෙනා. අන්න බලන්න. ඒ කෙනාට අවස්ථාව උදා වුණා, සන සම්පත්තිය උදා වුණා, මහරහතන් වහන්සේ කෙනෙක් වෙලාම පිරුණම් පල ගියා. ඊළඟට තමයි මේ ලෝකේ දුර්ලභම කාරණාව පැවිද්ද. පබ්බජ්ජා දුර්ලභෝ පබ්බජ්ජා. මහණනි මේ ලෝකේ දැන් බලන්න ලංකාවේ කෝටි දෙකමාරක් ඉන්නවනේ. ස්වාමීන් වහන්සේලා කීනම දින්නේ 30,000ක්වත් නැහැ. ඔය 30,000 අපි කියමු 25,000යි කියලා. ඔය 25,000 බෙදන්න පුළුවන් කොටස් ගානකට, විනය පැත්තෙන් බෙදුවත් කොටස් ගානකට බෙදන්න පුළුවන් දහම් දනුව පැත්තෙන්. එතකොට බලන්න දැන් මේ නිකායවල් කියලා බෙදලා තියෙනවා. දැන් බුද්ධ කාලේ තිබුණේ ඇව්වා. බුද්ධ කාලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නේ එච්චරයි. භාග්‍යවතුන් වහන්සේට අපි කතා එදා කතා කළේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් ගෞතම සිද්ධාර්ථ සම්බුදුරජාණන් වහන්සේ. පදක්කම් මොකුත් නැහැ. ආයර ලොකු පාට පාට වටාපත් පදක්කම් තනතුරු ටයිට් මුකුත් නැහැ. නිකම්ම මගේ බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ 80 මහ ශ්‍රාවක සද්දෙමත් අයතර ප්‍රධානම කෙනා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. අන්න බලන්නක මහරහතන් මහරහත් අන්න පදක්කමක් හම් වෙලා තියෙනවා. ඒක ඇත්තනේ. ඇත්ත පදක්කම තමයි ඒක. මේ මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා. ආම් බලන්න. එතකොට ඒ විදිහට ගත්තොත් කොටස් කොටස් වශයෙන් බෙදන්න පුළුවන්. සමහර අය කවි බණ දේශනා කරනවා ජනප්‍රියතාවය උදෙසා, මුදල් හම්බ කිරීමට, සාසනයට මොනවා වුණත් කමන්නේ මගේ යැපීම තිබ්බනම් ඇති. එතකොට ගීතස්වර තහනම් බුද්ධ සාසනේ. එතකොට සාසනයට තහනම් කරපු දේ කරනවා. ඇයි ඉල්ලුමට සැපියොම මිනිස්සුත් මේ මිනිස්සුත් කිසි හොයල් හොය මේ හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. හාමුදුරුවෝ කෙනෙක් මොනවද කරන්නේ? සාදු කියනවා. උඹලට හවස උඹලට ගහනවා අපි කිව්වත් සාදු කියනවා. ධර්මශාලාව ඉඳන් දැන් උඹලව මරන්න ලැහැද්ද කිව්වත් සාදු කියනවා. ඔහේ සාදු කියා ඉන්නවා මිසක් ධර්මයට අනුව ධර්මයට බහ බලන්නේ නැහැ. විනයට බහ බලන්නේ නැහැ. මේ දේ ගැළපෙනවද?
ස්වාමින්වහන්සේ කෙනෙකුට ගැළපෙනවද? මම මේ ඇල්ලොප් එකට රුපියල් 1000ක් දීලා ලෝකෙට පේන්න හාමුදුරුවන්ගේ අතටම දීලා වඳිනකොට මම පිනක්ද කළේ උතුම් මහා සංඝරත්නයේ මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න යන ඒ උත්තමයන් වහන්සේගේ අන්තිම ශික්ෂාපදේ නේද මම මේ කැඩුවේ? එනම් මහා සංඝරත්නයේගේ ශික්ෂාපදයක් කඩපු මහා පාපතර ඒ අකුසලේ මට උරුමයි නේද සාදු කියන්නද තියෙන්නේ? හිතන්න, ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අතට ඇල්ලොප් එකට දාලා රුපියල් 1000ක් දුන්නා වගේ නෙවෙයි. එතන ඇල්ලොප් එකට දාලා රුපියල් 1000ක් නෙවෙයි දුන්නේ, ඒ භික්ෂුන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ශික්ෂාපදය කැඩුවේ ඔබ. රුපියල් 1000 දුන්න කෙනා. එතකොට පෙරලාම අනිත් පැත්තට ස්වාමීන් වහන්සේලත් ගිහියොත් සාධාරණීකරණය කරයි. නෑ ඉතින් අද කාලේ සල්ලි ඕනේනේ, පිරිවන් යන්න ඕනේ, එලා ඉගෙන ගන්න ඕනේ, පොත්පත් ගන්න ඕනේ. ඒ නිසා ඉතින් අද කාලේ සල්ලි ඕන වෙනවා කියලා අන සාධාරණීකරණය කළා. අර මහා සංඝරෝණගේ ශික්ෂාපදේ කඩපු උපාසකම්ම හෝ උපාසක මහත්යත් මේ බේරලා ඉතින් ඒ වැඩේ දිගටම කරගෙන යනවා. නමුත් යථාර්ථයෙන් බැලුවොත් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ශික්ෂාපදයක් කඩන්ඩ උදව් කරපු උපාසකයෙක් හෝ උපාසිකාවක් ඉන්නවනම් යන්න තියෙන නිරේට. මොකද බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පිරිවන් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ තියෙන්නේ ධර්ම විනය දෙක ඉගෙන ගැනීම විතරමයි. ඒ දෙක ඉගෙන ගන්නෙත් මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්නමයි. අන්න එකයි මම කිව්වේ දුර්ලභ, ඒ දුර්ලභයි සද්ධර්මය කියලා. සද්ද ඒ කියන්නේ මුලත් පිරිසිදු, මෙදත් පිරිසිදු, අගත් පිරිසිදු. මුලත් හරිම මනස්කාන්තයි පැහැදිලි, මෙදත් එහෙමයි, අගත් එහෙමයි. මුලත් මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න මග හැදෙනවා, මෙදත් අහගෙන ඉන්නකොට මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න මග හැදෙනවා, කෙරවල අහගෙන ඉන්නකොටත් මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න පාර හැදෙනවා. ඒකයි මුල මෙද අග පිරිසිදු ලෝතුරා බුදු කෙනෙක්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ සද්ධර්මය කියලා කියන්නේ. නමුත් ඔය දැන් යන විදිහට තියෙන මොනවද ගොඩක් ආන්න බලන්න. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඇල්ලොප් එකට දාලා සල්ලි දුන්නාම ඔන්න තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට පෙරලාම එනවා ගැටලුවක්, විවේචනයක් එනවා. එහෙනම් හාමුදුරනේ, ඔබ වහන්සේ කියන දේ කොහොමද බුද්ධ ශාසනය රකින්නේ, කොහොමද කරන්නේ? අන්න එතකොට ඔබට පුළුවන් විහාරස්ථාන ලයිට් බිල ගෙවන්න 4 දෙනෙකුට එකතු වෙලා. ඔය ලෝකෙට පේන ඇල්ලොප් එකක් දීලා සිල්පද කඩනවට වඩා 4-5 දෙනෙක් එකතු වෙන්න ගමේ. ආලෝක පූජාවක් මේක. ඒ ආලෝක පූජාවක් වශයෙන් 4-5 දෙනෙක් එකතු වෙලා අවසරයි ස්වාමීනි, අපි ආවේ ආලෝක පූජාවක් උදෙසා. මේ පුණ්‍ය භූමියේ විදුලි ආලෝක බිල මේ මාසේ අපි ගෙවන්න, අපිට බිල දෙන්න අපි හාමුදුරුවනේ. බිල ගත්තා, විදුලි බල මණ්ඩලයට ගියා, බිල ගෙව්වා. ඒ 4 දෙනාම ඇවිල්ලා ඒක ස්ටෝලෙක උඩින් තියලා ස්වාමීන් වහන්සේට පෙන්නලා පින් අනුමෝදන් කරගන්න පුළුවන්. ඇත්ත මේක. හරිදේ හරි. නමුත් කරගන්න තමයි අමාරු. වතුර බිල තියෙනවා නම් ඒක ගෙවන්න පුළුවන්. අවුරුද්දකට සැරයක් ඔක්කොම එකතු වෙලා රුපියල් 100 එකතු කරන්නකෝ. එකතු කරලා තින්ත අරගෙන ගිහිල්ලා ඒ මහා සංඝරත්නයෙන් අහලා, ස්වාමීනි අපි අද ගමම එකතු වෙලා ඉන්නවා. අපි අවුරුද්දක් හම්බ කළා තමයි, කෑව තමයි. නමුත් අපි සිංහල බෞද්ධයෝනේ, අපි හාමුදුරුවනේ. මම සැබෑ සිංහල බෞද්ධයෙක් නිසා මගේ සිංහලකමයි බෞද්ධකමයි රැක ගන්න ඕනේ. ඒ තමයි මේ පුණ්‍ය භූමිය. අපි එක්කාසු වෙලා ආවේ ස්වාමීනි මේ සම්පූර්ණම මේ පන්සලේ ගොඩනැගිලි දෙක තින්ත ගන්න. ඒකට අපි සල්ලි එකතු කරගත්ත. ඔබ වහන්සේලාට සල්ලි අල්ලන්න බෑනේ. ඔබ වහන්සේලා ශික්ෂාපදේ රකින්නකොටනේ අපි දෙන දාන ටික ආනිසංස එන්නේ. රන්තිදී මුතුමැණික් මිල මුදල් පරිහරණය කරන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ සර්පයෙක් කියලානේ පෙන්නුවේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ ශික්ෂාපදේ හරියට ආරක්ෂා කරනකොට ඒ ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේට අපි වැන්දත් අපිට පින්දස් වෙනවනේ අපි හාමුදුරුවනේ. අන්න බණ ගිහියෝ බණ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. ඊට පස්සේ එහෙම කියලා අපි ඒ හින්දා මුළු ගමම එකතු වෙලා සල්ලි ටිකක් එකතු කරගත්තා. නමුත් අපිට ඕන දේ කරන්න බැහැ. බුද්ධ ශාසනේ ස්වාමිනේ අවසර, ඔබ වහන්සේ කැමති දෙයක් කියන්න. විහාර මන්දිරේට මොන පාටද අපි ගන්න ඕනේ? දානශාලාවට මොන පාටද අපි ගන්න ඕනේ? ධර්මශාලාවට මොන පාටද හාමුදුරනේ ගන්න ඕනේ? අහගෙන අවසර අරගෙන ගෙනල්ලා ගන්නකෝ. දැන් ස්වාමීන් වහන්සේ ශික්ෂාපද රැක ගන්න ඕනේ හොඳට. ආන්න බලන්න. ඊළඟට
හය හත්දෙනෙක් එකතු වෙලා මහලොකු බෞද්ධ කියන සිංහල කියන තරුණයෝ ටිකක් එකතු වෙන්නකෝ. ඔය බිය අවුරුදුවලට බිබි අරක්කු බිබි බජව් දදා ඩොලැක්ක ගගහ රතින්න පත්තු කර කර ඉන්න එකේ එකතු කරගෙන යන්නකු ගිහිල්ලා අවසර ස්වාමීනි, අපි තරුණය වසයෙන් අපි සැබෑ සිංහල බෞද්ධය වසයෙන් අපි ආවේ. මේ පුණ්‍ය භූමි ස්වාමීනි, කොතනද ලයිට් නැත්තේ? කොතනද බලුප් ගහලා ගිහින් තියෙන්නේ? අවසර අපිට අනුකම්පාවෙන් පෙන්නා දෙන්න ස්වාමීනි. අපි මේ සල්ලි එකතු කරගෙන තරුණය වසයෙන් අපි තමයි ඉස්සරහට එන්න ඕනේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ, ඔබ වහන්සේට තනියම එක කරන්න බෑ. ඔබ වහන්සේ මේ මහාන වෙලා කරන්නේ අපි කසාද බඳලා හදන දරුවන්ට උප්පැන්නට හරි බෞද්ධකම දෙන්න. ඔබ වහන්සේ මේක රැක්කොත්නේ කියන්න ස්වාමීනි, බලුප් කියක් ඕනේද? ආන්න බලන්නකො මේ ශ්‍රී ලංකාව කොච්චර ලස්සනද කියලා. ඕන් ඔය විදිහට කරනවා නම් අර ස්වාමීන් වහන්සේලා ශික්ෂාපද කඩාගයිද? ඒක නෙවෙයි දැන් තියෙන්නේ. ලෝකෙට පේන්න පින්කම් කරන්න නෙවෝනේ. පන්දහ කොලයක් පේන්න පුළුවන් නම් ඇල්ලොප් එකට දාන්න නැතුව මෙහෙම දිගෑරලා මේ වටේටම පෙන්නලා දෙන්න පුළුවන් නම් දෙන මිනිස්සු ජාතියක් දැන් ඉන්නේ. ඔක තමයි යථාර්ථය. ස්වාමීන් වහන්සේට මේ සර්පයෙක් දීලා නැත්තම් මේ බල්ලවත් කන්නේ නැති කොලයක් දීලා ශික්ෂාපදේ කරනවට වඩා ඔන්න ওই වැඩපිළිවෙල කොතනින් හරි පටන් ගන්න. මේ බණ ටික අහන සත්පුරුෂයෙක් ඉන්නවනම්, පින්වන්තයෙක් ඉන්නවනම්, පින්වන්තියක් ඉන්නවනම් පටන් ගන්න ওই වැඩපිළිවෙල. ඊට පස්සේ ආයේ මේ ස්වාමීන් වහන්සේලාට දොස් කියලා පව් කරගන්න ඕනේ නැහැ, ආර්ය උපවාද කරගන්න ඕනේ නැහැ. ගිහියෝ ටික හරියට හිටගත්තොත් උතුම් මහ සංඝරුවන හරියටම ශික්ෂාපද ටික රකි. ඉතින් ඒක කරන්න විදිහක් නැහනේ. බලුප් එකක් ගහලා ගියොත් ගහලා ගියාම තමයි. අපිත් අපවත් වෙනකම් මෙතෙන්ට බලුප් එකක් නෑ. නමුත් නමට බෞද්ධයි. මලගෙදෙට්ට අනිවාර්යෙන් එන්න ඕනේ. නැත්තම් දාන ටික දෙන්න. ඒ කියන්නේ අපි දානි ගන්නෙත් නැත්නම් මලගෙවල් වලට යන්නෙත් නැහැ. දානි ගන්නෙත් නැහැ. බණ පිරිත් වලට යන්නෙත් නැහැ. සම්බෝලයක් හදාගත්තා. හා බච්චුට්ටක් උයාගත්තා. වැළඳුවා හිටියා. කවුරුත් දන්නේ නැහැ සම්බෝලේ ප්‍රති වැළඳුවේ කියලා. හරි සරලයි. චීවරේ ඉල්ලනං පරණ සිවුරු කෑල්ල කපලා නම් එතෙන්ට තියලා ඉඳි කට්ටයි ඔය පොහොර උරේක නූලක් ඇදලා ගත්තා. අරක වටේට මහගත්තා ඇඳා පොරෝ ගත්තා. ඒකට කියනවා අඬ තිනවා කියලා. තෙරප්පු දෙකක් නැත්තා ඔහෙ ඉතින් ඉන්නවා. කකුල් දෙක හොදාගෙන කුටියට එනවා. හරිම සරලයි. එතකොට කාගේවත් ඉත්තෙක් වෙන්නේ නැහැ. අපි අපේ ශික්ෂා පද්ධතියකට කරගෙන ගුණධර්මයක් රැකගෙන පාඩුවේ පැත්තකටලා ඉන්නවා. අන්න එතකොට බලන්න මම මේ උපමා ටික දුන්නේ දුර්ලභෝ පබ්බජ්ජා. පැවිද්ද ඊටාම දුර්ලභයි. ඒ දුර්ලභ පැවිද්ද තමයි කොටස් 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 වලට බෙදලා තියෙන්නේ. බුද්ධ ශාසනයේ කැම්පස් තිබ්බේ නැහැ. විශ්වවිද්‍යාල තිබ්බේ නැහැ. උද්ඝෝෂණ වලට යන්න කිව්වේ නැහැ. කඳුළු ගෑස් ගහගෙන පොලිසියෙන් සිවුර ගලවලා වීසික කරන්න කිව්වේ නැහැ. තාප්පු වලින් සිවුරු නැතුව පැනලා දුවන්න කිව්වේ නැහැ. හාමුදුරුවන්ට චීවරයක් දරාගෙන දුවන්න කිව්වේ නැහැ. රටේ රජ්ජුරුවයි රාජකීය ඇතයි කාන්තාවයි භික්ෂුවයි දුවනවා කියන්නේ හරි අශෝභන ක්‍රියාව. ඔය හතර ඔය කීප දෙනා දුවනවා කියන්නේ හරි අවලස්සන ක්‍රියාව. රටේ රජ්ජුරුව මගු රාජාභරණයෙන් සැරසිලා ඔටුන්න දාලා දිව්වොත් මහපාරේ මොකද වෙන්නේ? රාජකීය හස්ති රාජයා පාරේ දිව්වොත් හරි කැතයි. කාන්තාව දුවනවා නම් හරි කැතයි. ස්වාමීන් වහන්සේ කෙනේ පාරේ දුවනවා නම් හරි කැතයි. මොක තමයි ඇත්ත? විසාක මහාවසියෝක කිව්වේ. එතකොට ආන් ඒ විදිහට බෙදිලා බෙදිලා ගිහිල්ලා බුද්ධ ශාසනේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ හමු වුණාම භාග්‍යතුන් වහන්සේ මෙහෙව මහන කියලා කියනකොටම සංසාරේ අටපිරිකර පූජා කරලා පින්දස් කරගත් උත්තමයෝ කේස් රැවුල් අතුරු දහන් වෙලා, ගිහි ඇඳුම් අතුරු දහන් වෙලා, පාත්‍ර සිවුරු ඔක්කොම දෙවුර පෙරවිලා පාත්‍රේ කරේ ඉල්ලිලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ පෙනී ඉන්නවා. ආන් ඊට පස්සේ කියනවා රාග දේශ මොහ දුරු කරන්නේ මෙහෙමයි කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළාම ගහක් මුලට ගිහිල්ලා මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා ආපහු භාග්‍යතුන් වහන්සේ ගාවට එලා පත්කඩේ දාලා වැඳලා කියන ස්වාමීනි මම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා කියලා. බුදුරජාණන් වහන්සේ විතරයි ඒක පෙන්වන්නේ, ගුරුතුමන් වහන්සේට පෙන්වන්න ඕනේ. දැන් අපේ බණ අහන අයට කමටහනක් ගන්නකොට ඒක ගුරුවරයාට කියන්න ඕනේ. ලෝකේ ඉන්න ඔක්කොටම අන්න බෙර ගහලා හරියන්නේ නැහැ. හැමෝටම කියාගෙන යනවා මම දැන් භාවනා කරනවනේ කියලා ගෙදර යනකොට ඉවරයි. එතකොට පැවිද්ද කියලා කියන්නේ මම තව විග්‍රහ කරන්න පුළුවන්. එතකොට කාලීන වෙනවා නිකන්. ඒ නිසා බොමේ විවේචනයක්වත් මඩ ගහන එකක්වත් නෙවෙයි. ඇත්ත කියන්නේ මේ අනේ අපිට නිවන් දකින්නනේ මේ සාසනේ තියෙන්නේ. එරන්න බලන්න දුර්ලභයි පැවිද්ද. ඒ දුර්ලභ පැවිද්ද තමයි අර ආකාරයට වෙනස් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ කාරණා ටික මම මේ විග්‍රහ කරේ. බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි. එතකොට
අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභයි, සත්පුරුෂයන් දුර්ලභයි, තමන්ට නිවන් දකින්න අවස්ථාවක් උදා වෙන එක දුර්ලභයි, ඊළඟට තමයි පැවිද්ද දුර්ලභයි. මේ ටික, මේ කාරණා ටික විතරයි මහණෙනි මේ ලෝකේ දුර්ලභම කාරණා ටික. හැම කාලෙම හැම වෙලාවෙම පහළ වෙන්නේ නැති කාරණා ටික. දැන් මේ කාරණා ටික ඔක්කොම පහළ වෙච්ච අය පෞකාර විදිහට මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන, මම මේකට තමයි මේ ටික මම මේ පෙන්වුවේ, අර අන්‍යාගම් වලට ජීවිතේ පුදලා අන්‍යාගමිකයව පෝෂණය කරනවා නම්, අන්‍යාගමිකයි විශ්වාස කරනවා නම්, අන්‍යාගමිකයි පිටිපස්සේ ඉන්නවා නම්, ඒ අය වෙනුවෙන් එයා තමන්ගේ දේවල් කැප කරනවා නම්, ඒ කෙනාතරම් අවාසනාවන්ත පෞකාර කෙනෙක් තවත් නෑ. සමහරට ඒ කරන ඒ තමන්ටම කරගන්න නින්දාව නිසා ආයි බුදු සසුනක්වත් සංසාරේ හම්බෙන්නේ නැති වෙයි. මහා මහ ඛේද, මේක මහා බරපතල දෙයක්. මිත්‍යා දෘෂ්ටිට ආවඩවුවොත් එතනම තිසරණේ කැඩෙනවනේ. දැන් කෙනෙක් අපි කියමුකෝ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කසාද බඳිනවනේ, මං ඔයාට ගොඩාක් ආදරෙයි කියලා කසාද බඳින, එතනම කැඩෙනවනේ තිසරණේ. මිත්‍යා දෘෂ්ටිකයකට තමන් පාවා දුන්නනේ, එතනම ඒ ජීවිතේ හරියන්නේ නැහැ, කිසිම දවසක හරියන්නේ නැහැ. හොයලා බලන්නකෝ. ඒ වගේ අය මේ බෞද්ධයි කියන කෙනෙක් මේ එහෙම දෙයක් කරගෙන ඉන්නවන හොයලා බලන්න, ඒ පවුල් ජීවිත ගොඩාක් ආරවුල්. සමහරට දික්කසාද වෙලා සතුට කියන එක නැහැ. ඒක තමයි යථාර්ථය. ඇත්ත කතා කරනකොට ඒ කියන්නේ එහෙම කරගන්න එපා කියන එක නෙවෙයි. නමුත් යථාර්ථය මම මගේ ධර්ම දේශනාවලින් මම ඇත්තටම හදවත් වලට කතා කරන්නේ. මට මේ විවේචන කරන්න, මඩ ගහන්න, මිනිස්සුන්ගේ ලාභ ලෝභ ගන්න, මට මේ නම ඉදිරියේ මහා පට්ටම් ගොඩක් ගන්න නෙවෙයි. මට ඕනේ මගේ නම, ගමේ නමයි, මගේ නමයි තියෙනවා ඇති. අපුවත් වෙන්න මැති ඒක. ඒතර මේ කියන්නේ ඔබට හදවතට කතා කරන්න, යථාර්ථය පෙන්වන්න, නිවන් දකින්න කියලා කියන්නේ. වෙන මොකුත් නෙවෙයි. මාව දකින්නවත්, මේ ඉන්න තැන දකින්නවත් නෙවෙයි. නිවන් දකින්න පින්වතුනි, යථාර්ථය අවබෝධ කරන, හදවතට කතා කරගන්න, තමන් තමන්ට කතා කරගන්න. අච්චර දුර්ලභ කාරණා ටික හම්බ වෙන්න නම් සංසාරේ ඔබ කොච්චර පින් කරන්නේ නැද්ද? දැන් මේ ජීවිතයේ සියක් නමකට ඔබට දානයක් දෙන්න ඔබ කොච්චර වෙහෙසෙන්න ඕනද? කොච්චර වියදම් කරන්න ඕනද? මොන තරම් කැපකිරීමක් කළාද මේ සියක් නමකට ඔබ දානය දෙන්නේ මූලික වෙලා ඔබේ මුදලින්? එහෙම පිනක් කරගෙන ඒ පින් බලයට නේද මේ ජීවිතේ ඔබ මේ මිනිස්සෙක් උනේ? දැන් ඒ පිනට නේද ඔබ මේ ගරහගන්නේ, මේ මිත්‍යාපත්ත ගිහිල්ලා? හොඳට මතක තියාගන්න, දේවාල කියන්නේ, මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මහා පුදුම. දැන් බලන්නකෝ, වෙනත් ආගමක කෙනෙක් අපේ ආගමේ කෙනෙක් බඳින්න ගියොත් ඒ ආගම් වල තියෙන ප්‍රශ්න එයාලා කියනවා කෙලින්ම මේ ආගම අතහැරෙන්න, බුදු පිළිම කඩන්න, බිම දාලා පාගන්න. එහෙම තමයි අපි ගන්න, නැත්තෙන් ඉන්න එපා. නමුත් අපේ මිනිස්සු බලන්න, සල්ලි වලටයි අර දෙසි අර කුණුප කොටස් 32 නවදොරකින් අසෝචි වැක්කිරෙන කුණු කයට යාස වෙලා ආගම දහම පාව දෙනවා සීනි බෝල කනවා වගේ. හැබැයි වරදිනවා, ජීවිතේම වරදිනවා. මරණයෙන් පසු මැරෙන මොහොතේ දැන් හිතන්නකෝ, අපි කියමුකෝ මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට දුප්පත් කියලා, අපි ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික ගෙදරක අවුරුදු 5ක් වැඩ කරනවා කියලා. අපි මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගේ ගෙදර වළං හෝදනවා, අතුපතු ගානවා, ඒ මිනිස්සුත් එක්කම ඒ භාෂාව කතා කරනවා, ඒ මිනිස්සුන්ගේ රූපමයි පේන්නේ, ඒ මිනිස්සුන්ගේ වැඩපිළිවෙලමයි තියෙන්නේ. සිංහල බෞද්ධ වෙලා ගිහිල්ලා ඒ සමහර අය ආගම කැතලික් කියලා යන්නේ. එතනම තිසරණේ කැඩෙනවා, වැඩක් නැහැ. සමහරට ආපහු ලංකාවට මේ මවුරට එන්නත් බැරි වෙනවා. ඒක මහ පුදුම දෙයක්. අපි ක්‍රිස්තියානි කියලා තමයි යන්නේ. ඒකල්ල අර අයගේ විදිහට ඔළු වහගෙන, ඇඟවල් වහගෙන ඒ අයට සුමේ කරනවා. මේ නියම නිර්භීත දුටු ගැමුණු අනගාරික ධර්මපාල තුමාලා ඒ පරම්පරාවල් වලින් ආපු මේ සාක්කියලේ බලන්න වෙලා තියෙන දේ මේ මුදලට අන බලන්න. එතකොට මම මේ කියන්න ගියේ, එතකොට ඒ අය අවුරුදු 5ක් ඒ විදිහට එහෙම කරනකොට එයාලගේ හිත විඥානේ වැඩ කරන්නේ කොහෙද පින්වතුනි? මේ ධර්මයේ ටිකක් මේවට සමහරට බයින්න පුළුවන්, ගරහන්න පුළුවන්. නමුත් ඒ ගරහන අයටමයි ආර්ය උපවාද වෙලා අවීචි මහ නිරයට යන්න වෙන්නේ. මේ තමයි ඇත්ත කතාව. අනුකම්පාවෙන් කියන්නේ බේරෙන්න, නැත්තම් ඔබ අපාගත වෙයි.
එතකොට ඒ අවුරුදු පහම එයාගේ විඤ්ඤාණය නැත්තම් එයාගේ හිත වැඩ කරන්නේ මාර්ග මත. මරණ මොහොතේ බුදුරජාණන් වහන්සේ සිහි වෙයිද ඔබට? පුදුමයි. මරණ මොහොතේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා දේවදත්තරයන් වහන්සේ එච්චර පාප කර්ම කළත් පොළොව පලහනේ යද්දී තිසරණේ සිහි වුණාට ඔබට සිහි වෙයිද? ඇයි ඔබගේ ජීවිතේ කරලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයත් එක්ක ජීවිතේ ගත කරලා තියෙන්නේ. එතකොට ඔබේ හිත බැඳෙනවා. අපි කියමුකෝ මේ පවුලේ ඉන්නවා 10 දෙනෙක්. ඒ 10 දෙනාගෙන් දෙන්නෙකුට ආදරේ හිතෙනවා. 3 දෙනෙක් ඉන්නවා දැක්ක ගමන් වෛර ගහන්න හිතෙනවා. එතකොට ඒ 3 දෙනාගෙන වෛර බැඳගෙන ඉන්න මේ හිත, අර දෙන්න ගැන ආදරේ කරගෙන ඉන්න හිත, අනිත් හයට බයේ ඉන්නේ. දැන් බලන්න මේ 10 දෙනාම ඔබේ සිතට අරන් තියෙන තුන් ආකාරයක්. දැන් ඔය සිත තමයි අවුරුදු පහම පවත්වන්නේ. මොකද අර මිනි පිරිසත් එක්කමයි පැය 24ම ඉන්නේ. ඇයි නිතර පුරුදු කරන දේන හිතට එන්නේ? දැන් අපිට බුදු ගුණය සිහි කරන්න ඕන නම් අපි නිතර මේක කියන්න ඕනේ. එකපාරක් කිව්වට මතක හිටින්නේ නැහැ. අන්න බලන්න. එතකොට මරණ මංචකේ ඔබට සිහි වෙන්නේ මිත්‍යා දෘෂ්ටික දේවල් නම් හිත හොඳට මතක තියාගන්න අපාගත වෙන එක තමයි වෙන්නේ. හැබැයි සමහරට පින්කම් කරන්න පුළුවන්. ඒ සල්ලි වලින් හම්බ කරලා පින්කම් කරන්න පුළුවන්. ඉතින් මොනවා කළත් මොනවා කළත් තමන්ට කටපුරා මං සිංහල බෞද්ධයෙක් කියලා කියලා නෙවෙයි ගියේ. ඉතින් මේව කතා කරොත් මේ හින්දා මම කියන්නේ දැන් දැන්වත් ඔබ සමහරට මේ බණ ටික අහනකොට එහෙම වැරදි වෙලා තියෙනවා නම් දැම්මම සමාව අරගෙන මේ බණ ටික අහලා ඉවර වෙච්ච ගමන් හරි නැවත බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම රත්නයේ මහා සංඝ රත්නයේ බිම දිගා වෙලා අඬා අඬා හරි ලංකාව පැත්තට වැඳගෙන හරි ලංකාවෙත් එහෙමයි ඉන්නවනම් විහාර මන්දිරය දිහා බලාන හරි වැඳලා සමාව ගන්න. සමාව අරගෙන දිවි ඇති තෙක් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බෙල්ල සිඳුවත් මාව මැරුවත් මගේ මුළු පවුලම මගේ මුළු දේපොළම නැති වුණා. ආයෙනම් මගේ බුදු පියාණනි මම මේ පව්කාර වැඩේ කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න දකුණු හස්තයේ මහ පොළොට තියල මම මේ නිවන් දකින්න ඕන අයට කියන්නේ. මේ ජීවිතය හැපවත් කරන අයට නෙවෙයි. ඒ රටවල තියෙන කුණු ගොඩවල් ටික ඔක්කොම මෙහි ගෙනල්ලා පුරෝගෙන මේ බැබලෙන අයට නෙවෙයි මේ කියන්නේ. මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා සකල දුක්ඛයන් නිමා කරගන්න අයට මේ කියලා දෙන්නේ. ඒ නිසා අන්න බලන්න එහෙනම් අපිට මේ තිසරණේ මේ උතුම් දුර්ලභ කාරණා ටික ලැබිලා අපි ඒකට අවාසනාවන්ත විදිහට පයින් ගහගන්න නිසා මම මේ ටික පහදලා දුන්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. එතකොට මේවට විවේචනෙන්න පුළුවන්. අපිට කණ්ඩ නැහැ. හාමුදුරුවෝ කියන විදිහට හිටියොත් අපි බඩගින්නේ මැරෙනවා, අපි දරුවෝ මැරෙනවා. පිරිමි කෙනෙක් කාන්තාවක් බඳින්න ඕනේ අනිවාර්යෙන් ඒ කාන්තාවට කණ්ඩ දෙන්න පුළුවන් නම් විතරයි. ඒ කාන්තාවගේ දෙමව්පියෝ දෙන්න දැනගන්න ඕනේ මගේ දුව බඳන්නේ මේ මිනිහට ඉන්න තැනක් තියෙනවද, රස්සාවක් තියෙනවද, මගේ දුවට කන්න බොන්න ඉන්න හිටින්න අඳින්න පළඳින්න දෙන්න පුළුවන්ද, මගේ දරුව මගේ දුවට මේ කෙනා නිසා දරුව 3 දෙනෙක් බිහි වුණොත් ඒ දරුව 3 දෙනා කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? දැන් බුරුම රටේ කසාද බඳින්න ඉස්සරලා මාස දෙකක් තුනක්වත් මහන වෙලා සිවුරු අරලා තියෙන්න ඕනේ. රටේ ජනාධිපති වෙන්නත් මහන වෙලා සිවුරු අරින්න ඕනේ. හමුදාපති වෙන්නත් එහෙමයි. ඒ රටේ මොන දේ කරන්නත් ප්‍රධානම දේ බලන්නේ පැවිදි වෙලා ඉඳලා තියෙන උපැවිදි වෙලා. ඒ මොකද පැවිදි වුණාම ගුණධම් දියුණු වෙනවා. අපේ රටේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඉන්න බැරි වෙලා හදිස්සිය දානමාන නැ කිසි දෙයක් නැ අන්ත අසරණ වෙලා හරි එක්කෝ අම්මට සලක ගන්න විදිහක් නැතුව හරි එක්කෝ කාන්තාවක් පැටලලා මොකක් හරි දෙයක් වෙලා එහෙම හරි දෙයක් වෙලා සිවුරු ඇරියොත් අනේ හාම් ඒ කෙනාට මේ තමන්ගේ උපන් බිමේ ඉන්න බැරි වෙන්නම විනාශ කරන මේ අපේ රටේ හැටි, මේ බුද්ධ ශාසනය තියෙන රටේ හැටි මම මේ කියන්නේ. දෙයනේ ඒත් මිනිස්සෙක් මොකක් හරි ගැටලුවක් වෙලා තමයි සමහරට අමනුෂ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා චීවරය අයින් කරන්න වෙනවා. මේ සංසාරේ මේ බැඳිලා හිටපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගිය ආත්මික මල පෙරේතෙක් වෙලා කරදර කරනවා වෙන්න පුළුවන්. ඒක නා කැමති නෑ. මෙයා මහාන වෙලා ගුණධර්ම දිනු කළා මහරහතන් වහන්සේ කෙනෙක් වෙනවට අපිට අනන්තවත් ඒ අය හම්බෙලා තියෙනවා. අපේ කනට ඇහෙන්නම කියලා තියෙනවා. මං කැමති නෑ මූ මහන වෙලා ඉන්නකොට මේ පින් කරනකොට කැමති නෑ මට එහෙම උනොත් මේ ඒ කට්ටි කතා කරන්නේ ඔහොමනේ මේක බලා ගන්න බැරි වෙනවා මට දෙන්නෑ මං මහනකම කරගන්න මම හැමතිස්සෙම ලෙඩ කරනවා එහෙම මං අහලා තියෙනවා අමනුස්සයා කියන්නේ ඉතින් ඒ හේතුවක් නිසා ඒ පින්වත් ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා නැගිහි වෙලා ගෙදර යන්න ඇති
එහෙම නැත්නම් කාන්තාවක් මොකක් හරි කරලා පටලවලා ඒ හාමුදුරුවෝ මෙයා කරලා ගෙදර යන්න ඇති. දැන් ඒ හාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා ලංකාවේ පුරවැසියෙක් වෙලා අනේ අර සිවුර ඉන්න බැරිකම නිසා ගිහිල්ලත් ඒ කුලී වැඩක් හරි කරගෙන ජීවත් වෙන්න බෑනේ. පුදුම ගැරහිල්ලක් නේ ගරහන්නේ මේ බෞද්ධ අපි. නමුත් බුරුම රටට ඔබ ගිහින් බලන්න, ඒ බුරුම රටේ ජනාධිපති වෙන කෙනත් සිවුරු පැවිදි වෙලා උපැදි වෙච්ච අය. ඊළඟට තමයි තාවකාලික පැවිද්ද තියෙනවා හේවන තරම්. ලංකාවේ මමත් එක්ක ගියා 4-5 දෙනෙක් ගිහිල්ලා මාස 4ක් තාවකාලිකව පැවිදි වෙලා හිටියා. මං ඉතින් ඒ රටේ පිණ්ඩපාතේ පුරුදු කළා. මාත් එක්ක එක්කන් ගිහිල්ලා පිණ්ඩපාතේ කෙරෙව්වා. සද්ධර්මය කියලා දුන්නා. සිවුරු පොරෝගන්න හැමදේම ළඟ ඉඳගෙන තාත්තා කෙනෙක් වගේ මාස 4ක් ඒ අතර නිවන් දකින්න මග හදලා දුන්නා. නමුත් ලංකාවේ එහෙම කොහොමද කරන්නේ? ඒ නිසා මෙන්න මේ දේවල් වලින් පින්වතුනි අපි චුට්ටක් ඈත් වෙන්න ඕනේ. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා මම මේ කියන්න ගත්ත මේ දුර්ලභ වූ කාරණා ටික එකතු වෙච්ච මේ සිංහල බෞද්ධ අය අපරාධේ විනාශ කරගෙන තියෙන්නේ ආසාවල් නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා. එතකොට කාන්තාවක් මම අර කියන්න ගිය අර ඒ කියපු ප්‍රශ්නෙට, ඉතින් අර සැමියාට ඒ දේ කරගන්න බැරි වෙනකොට කාන්තාවක් ඉතින් මොනවා හරි කරන්න ඕන කියලා යනවා. අවසානයේ පතිවෘතාවෙත් නැති වෙලා, කසාදත් නැති වෙලා, හම්බ කරලා මනු සැමියා විශ්වාස කරලා සල්ලි ටික එවනවා. ඒ මනුස්සයායකට බොනවා, වෙනත් කාන්තාවන්ට දෙනවා, ගියක් හදලා නැහැ, මුකුත් නැහැ. හිටියට වැඩිය නන්නත්තාරයි. ඒකයි මං කිව්වේ අර ආගම ජාතිය පාව දෙනකොටත් ඕවා වෙනවා. ගේම් තමන්ගේ රටේ සම්බෝලයි බතු විහාරි කාගෙන තියෙන විදිහකට කාලා බීලා ජීවත් වුණොත් ඇත්තටම කොහොම හරි ජීවිතේ ගෙනියන්න පුළුවන්. එතකොට දැන් ඒ කාන්තාවටත් එහෙ ගිහිල්ලා කරදර වෙන්න පුළුවන්. ඔය ඕන තරම් ඔබ සමාජෙත් එක්ක ඉන්න ඔබ දකිනවා ඇති. ඉතින් මෙන්න මේ නිසා මම මේ පැහැදිලි කරලා දුන්නේ පින්වතුනි, මෙන්න මේ අපි පොඩ්ඩක් හිතන්න ඕන පැත්තක් මේ. හිතලා වැඩ කරන්න ඕන පැත්තක්. ඒ නිසා පින්වතුනි ඔබ නිකම් බෞද්ධ වුණේ නැහැ. ඔබට නිකම් මේ බණපද ටික ඇහෙන්නේ නැහැ. ඔබ නිකන් නෙවෙයි පන්සලකට යන්නේ. ඔබ සංසාරේ ලොකු පිනක් කරලා තමයි ඔය ජීවිතේ ඔබ මේ ජීවිතේ ලබා ගත්තේ. හිතන්න පින්වතුනි, සම්මා සම්බුද්ධත්වයේ ලබන්ද බුදු කෙනෙක් විඳින දුක හිස කපලා දන් දෙන්න ඕනේ. ඇස් දෙක ගලවලා දන් දෙන්න ඕනේ. අතපය කපනකොට ඉවසන්න ඕනේ. සාන්තිවාදී ජාතකයේ මතක නේද? අත් දෙක කැපුවා, කකුල් දෙක කැපුවා, නහය කැපුවා, කන් දෙක කැපුවා, පපුවට පයින් ගැහුවා. වචනයක් කිව්වේ නැහැ. අර ඇතෙක් වෙලා ඉපදෙනකොට දළ දෙක කපලා ලේ වැක්කිරෙනවා. මහා හස්ති රාජයා. ඒත් මුකෝ ඉවසගත්තා. ඒ වගේ සම්මා සම්බුද්ධ කියන পদවිය ලබන්න තරම් දුකක් මේ ලෝකේ විඳින්න අපේ අපෝ බෝසත් උතුමෙක් විඳින දුක කොයි තරම්ද මේ. එකනේ මහ මොහොත පවා මොහතකට නතර වෙලා පස්පියුම් පිපෙන් ඉපදෙනකොට, ඒ උතුම් බෝසත් කුමරු මේ ලෝකෙට බිහි වෙනකොට මහ මොහොතේ පවා පස්පියුම් පිපෙනවානේ. ලුණු වතුරේ මේ මහ පොළොවේ හැම තැනකම ගල් උඩ පවා පස්පියුම් පිපෙනවානේ. අහසේ පවා එතකොට මහා වර්ෂාව, අපාය ගිනි නිවෙනවානේ. ඇවිද ගන්න බැරි මිනිස්සු ඇවිදිනවානේ. කතා කරන්න බැරි මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් ඒ වෙලාවේ. බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙන මොහොතේ ඒ තරම් දුර්ලභයි. මොකද ලේසියෙන් බෑ බුද්ධත්වයක් ලබන්න, අනන්ත දුක් විඳින්න ඕන. එතකොට ඔබ මේ මනුස්ස ජීවිතය ලබන්න සසරේ කොච්චර දුක් විඳින්න ඇද්ද? කොච්චර කැපකිරීම කරන්න ඇද්ද? එච්චර කරලා ලබාගත් මනුස්ස ජීවිතය ඔබ පාව දෙනව නේද? රත්තරන් කුට්ටියක් උඩ ඉඳගෙන ඉන්න අන්ධෙක් වගේ ඔබ. පුළුවන් නම් බේරෙන්න. මේ සද්ධර්ම දේශනාවල් වලට වැඩි ආයුෂ නැහැ. මේවට කරදර බාධක වැඩි, මාරාවේස වැඩි. මේ වගේ දේශනා ලෝකෙට මුදා හරින්න හරි අමාරුයි. එනිසා පින්වතුනි, කල්පනාවෙන් කටයුතු කරගන්න. ඔබට ඔබ පිහිට වෙන්න. ඔබේ හිසට ඔබේ අතමයි හෙවණැල්ල. එනිසා මිත්‍යා මත දරන්න එපා. මිත්‍යා මත දරන කෙනෙකුට බැල මෙහෙවරකමක්වත් කරන්න එපා. මිත්‍යා මත දරන කෙනෙක් කසාද බඳින්න එපා. ඒ පවුලකට හේතු වෙන්නවත් එපා. මේ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි මේ කියන්නේ. මේ ජාති ભેද උස්සන්න නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ නිවනට බාධා වෙයි. තමන්ට මේ ජීවිතේ දුකයි කියලා තේරෙනවනම්, කාන්තාවක් වශයෙන් දරුවෝ වදන එක දුකයි කියලා තේරෙනවනම්, කාන්තාවකට එළියකට පෙහෙලියකට බැහැලා තනියම යන්න බෑ මහා විදිහට කරදරයි, ඒක දුකක් කියලා ඒ කාන්තාවට දැනෙනවනම්,
කාන්තාවත් ජීවිතයේ පස්සාකාරයකින් දුක් විඳිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ දුක තේරෙනවා නම් මේ ශාසනය හම්බ වෙලා තියෙන දුර්ලභ නිවන් දකින්න බලන්න. ඒක වහගන්න එපා සල්ලි නිසා, පෞල් ජීවිතයක් නිසා, දරුවෙක් නිසා, අම්මා නිසාවත්, තාත්තා නිසාවත්, අයියා නිසාවත්, අක්කා නිසාවත්, නෑදෑයෙක් නිසාවත්, බිරිඳ නිසාවත්, හැමියා නිසාවත්, දරුවෙක් නිසාවත්, අඩුම තරමි ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසාවත් තමන්ගේ නිවන වහගන්න එපා කියලාමයි මේ සත්පුරුෂයෝ නිතර දේශනා කරන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න, පරිස්සම් වෙලා දුර්ලභව ලැබිච්ච මේ ජීවිතේ පරිස්සම් කරගෙන මේ දුකයි කියලා, මේ දුක දැනෙනවා නම් ඒකෙන් නිදහස් වෙන්න කටයුතු කරගන්න කියලා තමයි බොහෝම ආදරෙන් කරුණාවෙන් මේ සද්ධර්ම දේශනා කරන්නේ. නැතු වෙන දෙයක් නෙවෙයි පින්වතුනි. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණොත් විතරමයි මෙන්න මේ දේවල් ඉගෙනගෙන සංසාර දුකෙන් එතර වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී විවේචන, තව කෙනෙකුට දොස් කිව්වා නෙවෙයි, විවේචන කළා නෙවෙයි, ජාති භේදය උස්සුවා නෙවෙයි, සැබෑ සිංහල බෞද්ධ නිර්භීත සිතක් තියෙන කෙනෙක් හැටියට මගේ අහිංසක බෞද්ධ සිංහලයන්ට පෙන්නලා දුන්නේ නුඹලා යන මග වැරදි නම් හදාගන්න පුළුවන් ක්‍රමේ. ඒ නිසා බෙල්ල ගියත්, ජීවිතේ ගියත්, මුළු ලෝකෙම අනිත් පැත්ත හැරුණත් බුදුරජාණන් වහන්සේ අතහැරගන්න එපා පින්වතුනි. එච්චරයි තියෙන්නේ අපිට පිහිටකට, තනසීමකට. යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. බුදුරජාණන් වහන්සේව හරියට අවබෝධ කරගෙන සරණ ගියපු කෙනා කිසිම දවසක සතර අපායට යන්නේ නැහැ කියලා මගේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඒ සත්‍ය වචනේ සත්‍ය විදිහටම මේ ලෝකේ පවතින හැමදාටම ඒක පිළිගන්න අය නැති එකයි වැඩි. පොඩි දෙයක තිසරණ අතහැර ගන්නවා. ඒ නිසා මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් අපි ඔබ හැම දිනාටම අපේ හිත ශක්තිමත් කරගෙන දුර්ලභ කාරණා ටික තේරුම් අරගෙන මේ ගෞතම බුදු සසුනේ උතුම් අමා මහ නිවනින් තනසීම හෝ සුගතියකට හරියන්න මග හදාගන්න මේ දේශනාව මහෝපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානයේ කුසල බලයෙන් මාහට ප්‍රඥාව පහළ වේවා. ඔබ අප හැම දිනාටම මේ ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා සාදු කියන්න. දෙවියන් බඹුන් ඇතුළු බෝමාට දෙවිවරු ඇතුළු සතරවරම් දෙවිවරු ඉෂ්ට දේවතාවන් වහන්සේ ඇතුළු විශ්වකර්ම දේවපුත්‍රයන් වහන්සේ ඇතුළු සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ වගේම තමයි මනුස්ස අමනුස්ස සතර අපායේ මේ ලෝක තුන් ලෝකයේ මෙන සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකයේ සියලු දෙනාටත්, දෙමව්පියන්ට, ගුරු උතුමන්ට ඇතුළු සියලු දෙනාටත් මේ පින් අයිති වේවා. හැම දෙනාටම උතුම් සැනසීම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අවසානයේ අපි ඔබ හැම දිනාටම සැනසීම ලබාගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා හිතලා අදිස්ථාන කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.